Oxford College of Business. All we do, all we are, is business education. ඊයේ සම්මත වූ බවට ප්‍රකාශ කරන පනත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාවර නියෝග අනුව හරියාකාර ඡන්ද විමසීමක් පැවැත්තුනේ නැහැ. සභා ගර්භයේ සියලු දෙනා කිසිම ස්ථානයක නොසිටි අවස්ථාවක ඡන්දය විමසූ බව ප්‍රකාශ කරමින් ඡන්දයක් ප්‍රකාශයට පත් කළ තිබෙනවා. මහලේකම්තුමා ඔබතුමාට වැරදි උපදේශයක් මත ඡන්දය ප්‍රකාශ කළ බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඉතාම කනගාටුවෙන්. ඊයේ සම්මත වෙච්ච පනත මේ අවස්ථාවට පටහැනි නම් මේ කවුරු හරි අධිකරණයට පැසමක් ඉදිරිපත් කරන්තිබ කවුරුත් අධිකරණයට ගියේ නැහැ මේ පනත ඉදිරිපත් කරේ මේ මාසේ 22 වෙනිදා දැන් ඊයේ ඉවරයි අපේ බුදුන් වහන්සේ දේශනා කළා වර්තමානයේ ජීවත් වෙන්න කියලා අපි අද අලුත් දවසක් മന്ത്രിවරු වලට ආවහම ඔබතුමා මොනවා කරන්නද ඒ ආසන වලට ගියේ නැහැ සෙන්කෝලේ උදුරු ගන්න ආවා දැන් ඊයේ හොඳ විවාදයක් තියන්න තිබ්බ මම පෞද්ගලික කඩගාටු වෙනවා අපි පනත සම්මත කෙරුවාට පාර්ලිමේන්තුව පරාද මේ පනත යටතේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ OMPට පවර ඇති කාර්යය ඉටු කිරීම සඳහා මේවා අපිට ඊයේ වාද විවාද කරන්න තිබුණා ගරු മന്ത്രിතුමායි අද ගන්න එක ඔව් ඊයේ වාද කරන්න තිබුණා ඊයේ ඔබතුමා වාද වුණා ඒක කරන්න බෑ සර් මං කියන්නේ මේ ස්ථාවර නියෝග වලට ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒක අවධානය මං ගන්න. ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා මම අහනවා පාර්ලිමේන්තුවේ සභාගාභයේ මේ හන්දත් අවශ්‍යයි තියෙනවද කියලා. එහෙම තියෙනවද ඒ වටත්. ඒකට කවුද වා කියන්න ඕනේ? විවාදය අරගෙන අපිට අදහස් ඉදිරිපත් කරන්න තිබුණා. ඒක ඉෂුවක් ඉඳ නොදී. කඩාකප්පල්කාරී කණ්ඩායමක් ලෙස මෙතන හැසිරිලා පනතේ සංශෝධන සමහර පනතේ තියෙන වගන්ති නිරාකරණය කරගත තිබුණා. ඒක කිසිවකට ඉඳ නොදී. කණ්ඩායමක් මෙතනට බල කොහොමද කතා කරන්නේ? හොඳ ගරු නානාකාර මහත්මයා අවස්ථාව දෙන්න. අර තාම කතා කරනවා. ඔබතුමා දිනේ වහන්න කතා නෑ. ඉෂානාය මන්දිරුමයි ඉඳගන්න. ඉඳගන්න. දිනේ ගුණවර්ධන මන්දිරුමයි වාඩි වෙන්න. ඔබතුමා දිනේ වහන්න විපක්ෂය ඊයේ මේ සභාවේ සිදු වූ තත්ත්වය ගැන අපි කවුරුත් අද කනගාටුවෙන් ඉන්නේ. එවැනි තත්ත්වයක් මේ සභාවේ ඇතිවිය යුතු නැහැ. මේ විවාදයට තව එක දවසක් මේ මාසයේ තුලම ලබා ගැනීමට ආණ්ඩුව එකඟ නොවු නිසා ආණ්ඩුවේ අත්තරගමට අපි යට කරගන්න බෑ. රූකඩ විපක්ෂය යට කරගන්න පුළුවන්. අපි 51 දෙනෙකුගේ උවමනාව නොසලකා ඔබතුමාට මේ සභාව කරගෙන යන්න බැරි බව හොඳ ආකාරවම ඊයේ ඔප්පු වුණා. දැන් මේ වලට බහින එක මේක මම කතා කරන්න මම අද සදාන් කරනවා. ඔබතුමා විනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නු නැත්නම් අපි දන්නේ නැහැ. මේ කාන්තා ඉන්සන ගැන කතා කරනවා සාරි උස්සගෙන මිද මැද ඉන්නේ. ඇවිල්ලා වල ඇතුලේ. සාරි නැතුව ඉන්නකෝ මාත්‍යෝ. මාත්‍යෝ ඉන්නකෝ. මේ හැම එකටම ගමගේ මන්ත්‍රීතුමා ගරු ගමගේ මන්ත්‍රීතුමාගේ වෝනින් යූ කතා කරන්න. කිවලක බලපු තු කරෙක් වගේ ඇතිරෙන්න එපා කියන පාර්ලිමේන්තුවට කතා කරන්න දෙන්න. ඔව්. දැන් අපේ ගරු සභානායකතුමා කියනවා පාර්ලිමේන්තුව ලොස් කියලා. ඔය පාර්ලිමේන්තුව ලොස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මතය නියෝජනය කරන මිනිස්සුන්ගේ අයිතියට ගරු කරන්නේ නැත්නම් ගරු කතානායකතුමනේ පාර්ලිමේන්තුව ලොස්. හොඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 174ක් නියෝජනය කරන දේශපාලන පක්ෂය මේකට එකඟුණා මේක ගන්න. 51ක් නියෝජනය කරන තමුන්නාන්සේලා විරුද්ධ නැහැ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් මට බහුතර මහජන මතයට මේක දැකලා මට හරි විවේචනාවක් ඇති වුණා ලැජ්ජාවක් ඇති වුණා මොකද මේක තමයි උත්තරීතර ස්ථානේ දේශපාලනයේ යම් කිසි විප්ලව විදියට හැසිරෙන්න ඕනේ ඒකට තියෙනවා ලිප්ටන් මරරවුම තියෙනවා හයිඩ් පාක් එක තියෙනවා නමුත් මේක සිංහල භාෂාවෙන් කියනවනම් වැසිකිළියේ කරන දේ කැම කාමරේ කරනවනේ ඒක වැරදි